අයිබෝන් හැම කෙනෙක්ටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අද මම මේ වීඩියෝ එක අරන් ආවේ ඕගොල්ලන් එක මට හිතුණා මේ මම දන්න දේවල් එහෙම නැත්නම් ඕගොල්ලනුත් දන්න දේවල් ටිකක් වෙනස් විදිහකට ඕගොල්ලන්ගේ ජීවිතයට යමක් ගන්න පුළුවන් වෙන විදිහට එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ බිස්නස් එක ඕගොල්ලන් පටන් අරගෙන තියෙන අලුත් ව්‍යාපාරය තවත් වැඩි දියුණු කරගන්නේ කොහොමද එහෙම නැත්නම් ඕගොල්ලන් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකේ ඕගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එකක් හදාගන්න බලාපොරොත්තුෙන් ඉන්නවනම් ඒ බ්‍රෑන්ඩ් එක හරියට බිල්ඩ් කරගන්නේ කොහොමද මේ දේවල් ගැන ටිකක් මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඕගොල්ලන්ට බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් එහෙනම් මේ සෙග්මන්ට් එක අද හාහා පුරා කියලා ඔන්න මගේ channel එකෙන් මේ සෙග්මන්ට් එක ආරම්භ කරන්න හිතුවා. ඉතින් දැන් ඕගොල්ලන් thumbnail එකෙන් දකින්න ඇති මම අද කතා කරන්නේ මොන මාතෘකාව ගැනද කියලා. මීට අවුරුදු කීපයකට කලින් චීනයේ හිටපු ෂැන්ඩෝන් ප්‍රදේශයේ උපත ලැබපු 1970 තමයි මෙයා උපත ලබන්නේ. එරික් යුවාන් කියලා කෙනෙක් ඇප් එකක් හදනවා. හැබැයි මෙයා මේ ඇප් එක හදන්නේ එයාට තිබුණු ළඟම ප්‍රශ්නයකට සොලියුෂන් එකක් විදියට. එයාට තිබුණු ළඟම ප්‍රශ්නේ තමයි එයා හිටපු කැම්පස් එකේ ඉඳන් ටිකක් දුර කැම්පස් එකක තමයි එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හිටියේ. ඉතින් මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක අදහස් බෙදා හදාගන්න තමයි එයා මේ ඇප් එක හැදුවේ. කොටින්ම කියනවනම් මේක නිකන් අපි සාමාන්‍ය විදිහට සෝෂල් මීඩියා ඇප් එකක් පාවිච්චි කරනවා වගේම ඇප් එකක්. හැබැයි මීට වැඩිය මේ ඇප් එකෙන් හරිම යූසර් ෆ්‍රෙන්ඩ්ලි පාවිච්චි කරන කෙනාට හරිම ලේසියෙන් පහසුවෙන් තමන්ගේ අනිත් කෙනා එක්ක අනිත් පාර්ශවයත් එක්ක අදහස් බෙදා හදාගන්න පුළුවන් විදිය ඇප් එකක්. දැන් මේ ඇප් එක හදපු මුල් කාලෙදි මෙයාට ගොඩක් කට්ටිය කියලා තියෙනවා ඇයි මේ වගේ දෙයක් කරන්න හිතුවේ මේක නිකන් පිස්සුවක් වගේ දෙයක් ඔයා මේ කරන දේ ඔයාට වැඩකුත් නැහැ අනිත් අයට වැඩකුත් නැහැ වගේ දේවල් ගොඩක් මෙයාට කියලා තියෙනවා. හැබැයි දැන් මේ කතාව මෙතරින් මෙහෙමම නතර කරලා අපි සාමාන්‍යයෙන් හිතුවොත් එහෙම Facebook ගත්තත් WhatsApp ගත්තත් Instagram ගත්තත් YouTube ගත්තත් මේ හැම ඇප් එකක්ම ආරම්භ කරන්න කලින් අවස්ථාවේදී ගොඩාක් ෆේල් තත්ත්වයකට පත් වෙලා තියෙන. එහෙම නැත්නම් මේ පටන් ගන්න කලින්ම ගොඩක් කට්ටිය මේ ඇප් ගොඩක්ම පටන් ගන්නකොට ඇප් එකක් වේවා බිස්නස් එකක් වේවා පටන් ගන්නකොට ගොඩක් අයට මේ කියලා තියෙන දේවල් තමයි මේ අලුත් දෙයක්නේ කරන්නේ අලුත් නිර්මාණයක් තමයි කරන්නේ අලුත් කන්සෙප්ට් එකක් තමයි කරන්නේ. එතකොට ගොඩක් අයට කියන දේක් තමයි මේ ඔයා ඇයි ඔය වගේ දෙයක් කරන්නේ ඕක ඔහොම ඕක සාර්ථක වෙයිද ඕකෙන් ඔයාට පුළුවන් වෙයිද ඔයා බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ගන්න මේ වගේ ගොඩක් දේවල් මේ හැම ඇප් එකක් හදනකොටම සාර්ථක වෙච්ච බිස්නස් එකක් පටන් ගන්නකොටම ගොඩක් කට්ටියට කියපු දේවල් තමයි. ඒවා මොනවද කියන්න ඔයගොල්ලෝ මගේ channel එකෙන් බලපු ගොඩක් interview series වලදී ඔයගොල්ලන් දකින්න ඇති සමහරුන්ගේ සාර්ථක ජීවිත කතා. එහෙම නැත්නම් සාර්ථක ව්‍යාපාර ගැන මම කතා කරනකොට ඒගොල්ලන්ගේ මේ කතාවේ පිටිපස්සෙන්ම එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ මේ කතාව පටන් ගන්නම අවස්ථාවේදී ගොඩක් තැන්වලදී ඒගොල්ලන් ෆේල් වෙලා තියෙනවා. මේ තමන්ගේ ව්‍යාපාරයත් එහෙම නැත්නම් තමන්ගේ මොකක් හරි අලුත් ඇප් එකක් වේවා අලුත් බිස්නස් එකක් වේවා මොකක් හරි ප්ලැට්ෆෝම් එකක් වේවා පටන් ගන්න යනකොට ගොඩක් කට්ටිය ඒගොල්ලන් අධෛර්යමත් කරලා තියෙනවා. ඕක සාර්ථක කරගන්න පුළුවන්ද මේක බොරු වැඩක් ඔය වගේ දේවල් කියලා. හැබැයි ඒක කිසිම ගානකට ගන්නෙ නැතුව ඒක තමන්ගේ කතාවේ තවත් සක්සස් ස්ටෝරි එකකට එක කොටසක් විදියට එකතු කරගත්තු අය තමයි මේ ලෝකේ වෙනස් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අද මේ වෙනකොට ඔයාට මට පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිය මේ ස්මාර්ට් ෆෝන් එකේ ඉඳන් ලැප්ටොප් එකේ ඉඳන් මේ හැම ඩිවයිස් එකක්ම මේ විදියට නිෂ්පාදනය වෙන්නේ මේ හැම බ්‍රෑන්ඩ් එකක්ම මේ විදියට බිල්ඩ් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ අපි දකින බ්‍රෑන්ඩ් එකපාරම මාකට් එකට ආපු ඒවා නෙමෙයි. අපි දකින මේ ඩිවයිස් එකපාරටම ආපු දේවල් නෙමෙයි. මේ වගේ ආපු ගමනක් තියෙනවා, මේ වගේ වැටිච්ච තැන් තියෙනවා, මේ වගේ ෆේල් වෙච්ච තැන් තියෙනවා. ඉතින් අද මම කතා කරන්නේ අන්න ඒ වගේ ඇප් එකක් ගැන තමයි. දැන් මම ඕගලන්ට කියවන 1970 උපත ලැබපු මේ ෂැන්ඩොන් ප්‍රදේශයේ උපත ලැබපු මේ එරික් යුවාන් කියන කෙනා තමයි Tamanට තියෙන ප්‍රශ්නයකට සොලියුෂන් එකක් විදියට මේ ඇප් එක පටන් අරන් තියෙන්නේ. ඉතින් මේ ඇප් එක පටන් ගත්ත පාවිච්චි කරන්න ගත්ත මුල් කාලේ නම් කිසිම කෙනෙක් මේ ඇප් එක පාවිච්චි කරලා තිබ්බේ නැහැ. මොකද ඒ වෙනකොටත් මෙයා මේ කරපු දේ සමහරු පිස්සුවක් විදියට දැකලා තිනවා, සමහරු මෙයා මේ කරපු දේ නිකන් විකාර වැඩක් වගේ දැකලා තිනවා. හැබැයි මේක මේ කොවිඩ් සිටුේෂන් එක එහෙම නැත්නම් කොරෝනා කියන ප්‍රශ්නේ ආවත් එක්කම හිතුවේවත් නැති විදිහට මේ ඇප් එක මිලියන බිලියන ගානකින් ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගත්තා. ඒ තමයි එයාට තිබ්බ ප්‍රශ්නේ
මුළු ලෝකෙටම තිබ්බ ප්‍රශ්නයක් බවට පත් වුණා මේ කොවිඩ් සිටුේෂන් එකත් එක්ක. ඒ මොකද සමාජ සම්බන්ධතා දුරස් වුණා. අපි එක්ක ළඟින්ම හිටපු යාළුවන්ගේ ඇසුරු අපිට දුරස් වුණා. ඒ වගේම කාර්යාලීය වටපිටාවන් අපිට ගොඩක් දුරස් වුණා. අපිට සමහර වෙලාවට කාර්යාලයේ වැඩ gedir ඉඳන් කරන්න අවස්ථා උදා වුණා. ඉතින් මේ වගේ දේවල් වලට අලුත් තාක්ෂණයක්. එහෙම නැත්නම් අලුත් ඇප් එකක්, අලුත් software එකක වාසිය අපිට අපි හැමෝටම ගන්න ඕමනා වුණා. ඉතින් කොහොම හරි 2020 21 වගේ වෙනකොට මේ ඇප් එක මුළු ලෝකෙම ගොඩාක්ම ගොඩාක් පරිශීලකයින් පිරිසක් ඩවුන්ලෝඩ් කරපු ඇප් එක බවට පත් වෙලා තියෙනවා. ඒ තමයි Zoom ඇප් එක. ඉතින් Zoom ඇප් එකේ මේ කතාව සමහර වෙලාවට ගොඩක් අය දන්නේ නැහැ. එහෙම නැත්නම් එක පාරටම මේ වගේ ඇප් එකක් කොහොමද මේ වගේ මාකට් එකකට ඇවිල්ලා මේ වගේ තැනකට grow up වුනේ කියලා හැමෝටම ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. දැන් මේ වෙනකොටත් ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම කාර්යාලීය වටපිටාවන් වලට එහෙම නැත්නම් කාර්යාලීය වැඩවලට ඒ වගේම අධ්‍යාපනික වැඩවලට ඒ වගේම පිරිසක් අතර අදහස් හුවමාරු කරගන්න වගේම විශ්වවිද්‍යාල මට්ටමින් දේශන පවත්වන්න මේ වගේ හැම දෙයකටම මේ Zoom ඇප් එක පාවිච්චි කරන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙම නැත්නම් මේක නැතුවම බැරි ඇප් එකක් බවට පත් වෙලා තියෙනවා. දැන් මුල් අවස්ථාවේ මේ ඇප් එක කිසිම කෙනෙක්ගේ පාවිච්චියට ගත්තේ නැහැනේ. මේ ඇප් එක කිසිම කෙනෙක් පාවිච්චි කරන්න තියා හිතුවෙවත් නැහැ. ඉතින් හැබැයි වර්තමානයේ වෙනකොට මේ ඇප් එක මිලියන 200ක් දක්වා පරිශීලකයන් අතර ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා. හැබැයි මුල් පරිශීලකයන් ප්‍රමාණය මිලියන 10ක් වගේ තමයි මේ ඇප් එකේ වෙලා තියෙන්නේ. හැබැයි කාලෙත් එක්ක අවුරුද්දක් වගේ කාලයක් ඇතුළත නොහිතුව විදිහට මිලියන 200ක ඩවුන්ලෝඩ්ස් ප්‍රමාණයක් මම හිතන්නේ මේ කතා කරන මොහොත වෙනකොටත් ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් ඩවුන්ලෝඩ්ස් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේකට හේතුව මොකක්ද? මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද එකපාරටම? අන්න ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. සමහර වෙලාවට අපි හිතන දේවල් අපි බලාපොරොත්තු වෙන බිස්නස් එක පටන් ගන්න එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙන අලුත් අයිඩියා එක ක්‍රියාත්මක කරන්න අපි ගොඩාක් හිතනවා. ඒ හිතන තැනම සමහර වෙලාවට දවස් 2 3 සතිය මාසෙ අවුරුද්ද ගිහිල්ලා අපි හිතපු දේ අපිට කරන්න බැරි වෙච්ච අවස්ථා ඕන තරම් ඕගලන්ගේ ජීවිතෙත් ඇති. අපි හිතමුකෝ මෙහෙම ඕගලන් හිතන් ඉන්නවා ව්‍යාපාරයක් පටන් ගන්න. ඕගලන් හිතන් ඉන්නවා ක්ලෝතින් බිස්නස් එකක් පටන් ගන්න. හැබැයි ඔයා ඒකට ලොකු ප්ලෑන් එකක් ගහනවා. මං මොන වගේ මැටීරියල්ස්ද මේකට පාවිච්චි කරන්නේ? මම මේ ක්ලෝතින් බිස්නස් එක කොහොමද බ්‍රෑන්ඩ් කරන්නේ? මං කොහොමද මේකට ක්ලෝතින් හොයාගන්නේ? ටී-ෂර්ට්ස්ද, ෂර්ට්ස්ද, එහෙම නැත්නම් මං මොන වගේ අයිටම්ද මේකට පාවිච්චි කරන්නේ? ඊට අමතරව මං මොන වගේ ප්ලැට්ෆෝම් සරහාද මේක මාකට් කරන්නේ? මේ වගේ ගොඩාක් ලොකු ප්ලෑන් එකක් ඔයා ගහ ගන්නවා. ප්ලෑන් එක වැදගත් අනිවාර්යයෙන්ම. මේ ප්ලෑන් එකක් නැතුව අපිට කිසිම දෙයක් පටන් ගන්න බෑනේ. හැබැයි මේ ප්ලෑන් එක පටන් අරගෙන මුල් අදියරේ 2 වෙනකොට ඔයා මේක ඔයාගේ වටාපිටාව ඉන්නයිට ඔයාගේ යාළුවන්ට නැත්නම් ඔයාගේ සහෝදරයන්ට මේක ෂෙයා කරගන්නවා. සමහර වෙලාවට ඒ ෂෙයා කරගන්නකොට ඒගොල්ලන්ගෙන් මේ වැඩේට එන ප්‍රතිචාරය එච්චර හොඳ ප්‍රතිචාරයක් නොවෙන්න පුළුවන්. හැබැයි වඩාත් වැදගත් වෙන්නේ ඔයා මේ පටන් ගන්න හදන දේ පුළුවන් තරම් ඉක්මනට පටන් ගන්න එක. මොකද ඔයා අද කරන්න තියෙන වැඩ ටික අද කරොත් ඔයා පටන් ගන්න ඉන්න ව්‍යාපාරයේ වේවා, ඔයා පටන් ගන්න හදන්න ඉන්න ඇප් එකේ වේවා, අද ටික අද කරොත් ඔයාට පුළුවන් ඔයා බලාපොරොත්තු වෙන කාල සීමාවේ ඇතුළත ඔයා ඇප් එකක් හදන්න ඉන්නවා නම් ඇප් එක ලොන්ච් කරන්න, ඔයා බිස්නස් එකක් පටන් ගන්න ඉන්නවා නම් ඒ බිස්නස් එක මාකට් එකට දාන්න මේක කරගන්න පුළුවන්. ඔයා අද වැඩ ටික අද කරොත් ඒ වගේම තමයි. දැන් මේ Zoom ඇප් එක මම මේ Zoom ඇප් එකේ කතා ඔයගලන්ට අරන් ආවේ දැන් මේක හැමෝටම ලොකු අවශ්‍යතාවයක් වෙලා තිබ්බ දෙයක් නෙමෙයි. මෙයා මේ ස්පේස් එක ෆිල් කරේ. ඒ වගේ අපේ ජීවිතේ අපි හැමෝටම තියෙන ලොකුම ලොකු අවශ්‍යතාවය මොකක්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. අපි හැමෝටම තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් හොයලා බලන්න. ඉතින් ඒ ප්‍රශ්නෙට සොලියුෂන් එකක් විදිහට ඔයාට මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් නම්, ඔයා මාකට් එකට මොකක් හරි අයිටම් එකක් දානවා නම්, ඒ ප්‍රශ්නෙට සොලියුෂන් එකක් විදිහට මම හිතන්නේ ඒක ලංකාවේ විතරක් නෙමෙයි වර්ල්ඩ් වයිඩ් මාකට් එකට ඔයාට අනිවාර්යයෙන්ම යවන්න පුළුවන්. ඉතින් මුල්ම කාලේ රිජෙක්ට් වෙච්ච මේ Zoom ඇප් එක මේ වෙනකොට Google Play Store එකේ වැඩිම පරිශීලකයින් ප්‍රමාණයක් බාගත කිරීම හේතුවෙන් එහෙම නැත්නම් ඩවුන්ලෝඩ් කිරීම හේතුවෙන් මේ වෙනකොට මේ ඇප් එක හදපු කෙනාගේ ආදායම ඩොලර් බිලියන 12කට අධිකව කියලා වාර්තාවල සඳහන් වෙනවා. වර්ධන වේගයක් සඳහන් වෙනවා. ඒ වගේම තමයි අද වෙනකොට ඔහු ඇමරිකාවේ ධනවත්ම පුද්ගලයන් 400 දෙනා අතරටත් එකතු වෙලා තිනවා කියලා ඔන්න අපිට අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන්. ඉතින් මේක ලොකු කතාවක්. මේක මේ දවසින් දෙකෙන් පටන් ගත් එකක් නෙවෙයි. ඉතින් තමන් පටන් ගත්ත අයිඩියා එක තමන් අලුතෙන් හිතපු දේ
හරියටම අවසානය වෙනකම්ම ක්‍රියාත්මක කරොත් මොන විදිහට මේක රිජෙක්ට් වුණත් මොන විදිහකට මේක ෆේල් වුණත් තමන් පටන් ගත්ත දේ අන්තිම වෙනකම්ම කරගෙන ගියොත් ඔයාට පුළුවන් ඔයා පටන් ගන්න ඉන්න ව්‍යාපාරයේම නැත්නම් ඔයාගේ බ්‍රෑන්ඩ් එක හරිය විදිහට බිල්ඩ් කරන්න. ඉතින් මේ තමන්ගේ බ්‍රෑන්ඩ් එක කොහොමද හරියටම බිල්ඩ් කරන්නේ තමන්ගේ බ්‍රෑන්ඩ් එක කොහොමද මාකට් කරන්නේ එහෙම නැත්නම් ටාගට් ඔඩියන්ස් එකට කොහොමද තමන් බලාපොරොත්තු වෙන බිස්නස් එක අරන් යන්නේ කියන කාරණාව ගැන ඉදිරියටත් මම මේ වගේ වීඩියෝ සීරීස් එකක් අරන් ඉන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අද මේ වීඩියෝ එක ටිකක් මට ගොඩක් ලොකු රිසර්ච් එකක් කරන්න බැරුණා. ගොඩක් හදිස්සියෙන් තමයි මේක ෂූට් කරන්නේ. ඉතින් මේ වගේ තවත් වීඩියෝ ඔයගලන්ට අවශ්‍යයි නම් අනිවාර්යයෙන්ම පහල කමෙන්ට් සෙක්ෂන් එකෙන් ඔයගලන්ගේ අදහස දාන්න. ඒ වගේම තමයි මම මේ වෙනකම මගේ channel එකෙන් අරන් ආවේ ඉන්ටර්විව් සීරීස්. ඉතින් මේ ඉන්ටර්විව් වලත් ඔයගලන්ගේ ලයිෆ් එකට ගොඩක් වැදගත් දේවල් මම අරන් ආවා කියලා මම හිතනවා. ඉතින් මට හිතුණා මේ හැමෝම මේ social media platform වල හැමෝම කරන්නේ බොහොම ලේසියෙන් පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් තමයි මේ ඉන්ටර්විව් එකක් කියන්නේ. නමුත් ඊට එහා ගියපු මමත් දැනගත්ත ඕගොල්ලන් දන්න සමහරට ඕගොල්ලන් නොදන්න මේ එක්ස්පීරියන්ස් ඕගොල්ලන්ත් එක්ක ෂෙයා කරගන්නවා කියලා කියන්නේ මම හිතන්නේ ඒක මමත් ඇත්තටම සතුටෙන් කරන්න පුළුවන් දෙයක් කියලා මට හිතුණා. ඉතින් අද මේ වීඩියෝ එක මම මෙතන ඉවර කරනවා. ඊළඟ දවසේ වීඩියෝ එකේදී ඕගොල්ලන්ට මොනවද මොනව ගැනද කතා කරන්න ඕනි කියන දේ පිළිබඳව පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නත් අමතක කරන්න එපා. ඉතින් අදට වීඩියෝ එක අවසන් කරනවා. මේ වීඩියෝ එකේ සාරාංශයක් විදිහට ඕගොල්ලන්ට මට කියන්න තියෙන්නේ තමන්ගේ බ්‍රෑන්ඩ් එක තමන්ගේ බිස්නස් එක හරි විදිහට මාකට් කරගන්න නම් තමන්ට පළවෙනි දේ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ඒ ප්ලෑන් එක යම් යම් අවස්ථාවල් වලදී රිජෙක්ට් වුණත් ආයේ මේ රිජෙක්ට් උනේ කොහොමද කොතනද මේවට අවශ්‍ය සොලියුෂන් මොනවද කියලා හිතලා හරිම විදිහට මාකට් කරොත් හරිම විදිහට බ්‍රෑන්ඩින් කරොත් ඔයාගේ බ්‍රෑන්ඩ් එක එහෙම නැත්නම් ඔයා පටන් ගන්න ඉන්න බිස්නස් එක අනිවාර්යෙන්ම සක්සස් වෙනවා. ඉතින් ඔයාගේ බිස්නස් එකට සක්සස් වෙන්න පාත් එක හදන්න මම ඉදිරියටත් මේ වගේ වීඩියෝ සීරීස් එකක් අරන් ඉන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අදට වීඩියෝ එක අවසන් කරනවා. ඔයගලන්ගේ අදහස පහලින් කමෙන්ට් එකක් විදියට දාන්න. ඒ වගේම ආශාන් ඔන්ලයින් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මගේ social media links පහතින් තියෙනවා. ඒ හැම එකකින්ම මාව ඔයගලන්ට follow කරන්න පුළුවන්. එහෙනම් අපි ඉක්මනටම ආයෙත් දවසක මේ වගේම වැදගත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙනකන් ගිල්ලෙන්නම් හැම කෙනෙක්ටම ප්‍රාර්ථනා කරනවා ආයු බොහෝ වේවා.